මේ පිට රටේ ඉන්න දොස්තර මහත්තයෙක් තමයි ඔතන තියෙන රුපියල් 3000ක බඩු මල්ලක්. ඉතින් ඔයාලා වගේ අසරණ අයට දෙන්න. ගොඩක් ඉන්න. පවුල කී දෙනෙක් ඉන්නගේ? අපේ පවුල 4 දෙනෙක් ඉන්නවා. එතකොට ඉන්නේ මේ දෙක මේ තකරන් වහගෙන ඉන්නේ. ඔව්. වහිනකොට? එමෙනවා ඉතින්. එමෙනවා ඉතින්. ඒ උඩර මොකක් හරි දාගෙන ඉන්නේ. පිටරෙද්ද හරි මොකක් හරි යාවන මේ වහින දාට net එක. ළමයි කී දෙනෙක් ඉන්නගේ? දෙන්නෙක් ඉන්නවා. नावल निधि चूटी कुर्सी पोडा तुंगे සාමාන්‍ය තියෙන විදිහට දෙනවා ඉතින්. අද මම උදේට ඉුවේ නෑ. හ්ම්. මේ ගිරායට තමයි. චිනෝ දැනගෙන හිටියද නෑ ඌට කලින් දැනගෙන හිටියේ නෑ දැක්කෙත් එදා දැනගත්තෙත් එදා කොහොමද හඳුරගත්තේ කාන්චන දැනගත්තා දැක්කේ දා ඒ ආවට පස්සේ කිව්වහම මම එහෙම ගොඩාක් දුරට මාධ්‍ය වේදිකාවක් කියලාවත් ටීවී එකකින්වත් එහෙම දැකලා නෑ එහෙම දැකලා නැති වුණාට කට්ටියට කිව්වහම මෙහෙම එක්කෙනෙක් ඇවිල්ලා මෙහෙම බඩු මල්ලක් දීලා ගියා මෙහෙමයි කියලා ඉවරයි ඒ දවස් දෙකකට පස්සේ මෙහෙම ගියක් වහදන්න මෙහෙම කරා කිව්වහම කිව්වා ආ එයාම අපි වඳුරනන හොඳයිනේ මෙහෙම එක්කෙනෙක් නේ කියලා කිව්වා අත්තරම ඉතින් එහෙම කිව්වහම කොමල දැනගනත් අපි නොදන්න කෙනෙක් කියලා හිතනකොට ඇත්තනම ගොඩක් දුකයි ඉතින් එහෙම කෙනෙක් දැනගන්න අපිට ඉතින් වාසනාවක් නෑ අතරම අපි සමාජයක් වැඩි ආශ්‍රයක් නෑ යන්නේ ඉන්නේ නෑ කොහෙවත් එහෙම කෙනෙක් ගැන අනිත් අය එහෙම වර්ණනා කරනකොට මට ඉතින් ගොඩක් සතුටුයි එහෙම කෙනෙක් මටත් උදව් කරානේ කියලා නැත්තම් මේක හවදාවත් වහ සීට්ටික ගන්න වෙන්නේ නෑ නේ නෑ ජීවිතේටවත් එහෙම වෙන්නේ නෑ අපි තහඩු හාලා හරි එහෙම එන්නම් කියලා හිතේ බලාපොරොත්තු වෙන තමයි හිටියේ බබා නේද වහලේ වැහුණා නේ වහලේ වැහුණා මම කොම්පීට් එකක් දැම්මා මොකද හිතෙන්නේ වාට ගොඩක් සතුටුයි ඇත්තටම ගොඩක් සතුටුයි මම හිතුවා රඩයික් නම් මේක වැඩි ඉවර කරගන්න తీවනේ නැහැ ඒ ඉතුරු ටික තමයි කරගන්න තියෙන්නේ හිතුනේ නැද්ද මේ වගේ දෙයක් වෙයි කියලා කොහොමද ඇත්තටම නෑ කවදාකවත් නෑ කවදාකවත් හිතුනේ නෑ මේ වගේ දෙයක් වෙච්ච එක ගැන ගොඩක් සතුටුයි කියන්නේ හීනයක් වගේ හීනයක් වගේ ඇත්තටම හීනයක් වගේ මොකද මම හිතුවේ අවුරුදු ගානක් ඇයි කියලා මට මේක ඉතුරු වැඩි ටික කරගන්න මට ඉතින් ලබන මාසෙ විතර එනකොට නැකතක් හැම බල. ඊට පදිංචි වෙන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුෙන් ඉන්න. ලොකු සීනියක්. ලොකු සීනියක්. ඉතුරු වැඩ ටික තමයි දැන් කරගන්න තියෙන්නේ මට. කවදාවත් ඇස් දෙකට දැකපු නැති ඒ දොස්තර මහත්තයා ගැන මොකද හිතෙන්නේ පිට රටේ ඉන්න. ඇත්තටම ඒ වගේ කෙනෙක් දකින්න තියෙනවා නම් මට ගොඩාක් ලොකු පිනක් කියලා හිතෙනවා. ඇත්තටම මොකද මම ඒ වගේ කෙනෙක් කවදාකවත් දැකලා නැහැ. උදව් කරපු කෙනෙක් දැකලා නැහැ.
පුහුණුව කියන්නේ මෙයා මෙයා ටයිම් එකනේ ඒකයි කොල්ලගෙන අර පොඩි අය නම් හිටපුම කතා කරනවා ඒ අලුනි ගෙදරද ඔව් ඔයාලා ඉන්න දැන් මල්ලි නේ අම්බකඩන් වාහනේ අර යන අල්තර 2500ක් හම් වෙන වෙලාවලුත් තියෙනවා මල්ලිට මොකද හිතෙන්නේ දැන් මේ මේ නිවස වැඩ ඉවර කරගන්න ලැබීම ගැන පිටරට ඉන්න දොස්තර මහත්තය තමයි මේකට උදව් කරන්නේ නේද? ඔයා දැකලත් නැහැ. මොකද හිතන්නේ මේ මහත්තයාට මොනවද කියන්න තියෙන්නේ? ඉතින් ගොඩාක් පිළිසිද්ධ වෙනවා ඉතින්. අත්‍තරම මේ අපිට ආර්ථික ප්‍රශ්නත් එක්ක අමාරුයි ඉතින් ගොඩාක් මේ නැගෙන්න අපි බොහොම වාරෙන් තමයි මේ ටිකක් වැඩ කරගත්තේ. ඉතින් නංගාගත්තේ. මේ මහත්තයා ගොඩාක් පිළිසිද්ධ වෙනවා ඉතින් මේ මේ මහත්තයා. මහත්තයා දෙන්න නම් පිළිසිද්ධ වෙනවා. හිතුවේ නැහැ මෙහෙම දැක්වේ කියලා. හිතුවේ නැහැ ගොඩාක් හැම තැනටම ගියා. අපි चंदे ये पास मुत किया अभी तो हम हम कहाँ नहीं उत्तम बनने मैं इकमन में कितने पुला इकमन कितने पुला मैं आड़ पाड़ू दिए तब उसकी आई तो इलेक्ट्रिक आई तो हम हंसते ऐसी का तक गाल कर करता ना लाइट वाटर पास यार ही गाने में तक गाल इन्ने तो मैं अभी सीमा तो පුටික ගන්නයි ටොයිලට් එක හදා ගන්නයි තමයි ඕනේ. ඔව් ටොයිලට් එක හදා ගන්නයි තමයි ඕනේ. තව ලයිට් ගන්න තියෙනවා. ඒකට සමෘද්ධි හරහා මට මේ අවස්ථාවක් ආවා. ඒකට වයරින්ග් කරගන්න කියලා කිව්වා මේ කරන්ට් එක සතියක් ඇතුළත දෙන්න නම්. ඒකට ඉතින් ඒක නොමිල දෙන්නම් කිව්වද? ඔව් ඒක නොමිල දෙන්නම් කිව්වා. වයරින්ග් කරගන්න 30,000ක් විතර යනවා කියලා කිව්වා. බඩු වලට මට ඇස්තමේන්තුව හදලා ගෙනත් දීලා තිනවා. මේ ඒ ඇස්තමේන්තුව මම හાર્ඩ්වෙයාර් එකට දුන්නා කිව්වා. කොහොමද බඩු වලට 30ක් විතර යයි කියලා කිව්වා.